මේ ඔබට පේන්නේ බඳගිරිය විලේජ් එකෝර රිසෝට් එකේ ප්‍රෙසිඩෙන්ෂල් රූම් එක. මේ ප්‍රෙසිඩෙන්ෂල් රූම් එක කියන නම හැදිලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටි සමයේදී මේ කාමරය නවාතන්ගෙන තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මේක ප්‍රෙසිඩෙන්ෂල් රූම් විදිහට හැඳින්වෙන්නේ. ඔබ පවුලේ කට්ටියත් එක්ක මෙතනට ආවොත් ඔබට මේ මේසයට වෙලා ආහාර ගන්න හැකියාව තියෙනවා. මේ තියෙන ප්‍රෙසිඩෙන්ෂල් රූම් එකේ නිදන කාමරය. ඉතින් බොහොම සුවපහසුවට ඔබට ගත කරන්න පුළුවන් මේ වගේ තැනකට ආවම. ඒ වගේම ස්වභාව සෞන්දර්යයෙන් අනූන තැන. මේ වගේම පහසුකම් තියෙන ඊට වඩා කුඩා කාමරක් තියෙනවා. මෙන්න මේ වගේ ඔබට නිදහසේ ගත කරන්න පුළුවන් ස්ථානයක් තියෙනවා. ඒ වගේම රූපවාහිනී, මේක සාමාන්‍ය මිල කීයක් විතර වෙනවද? මෙතින් සුපිරි පහසුකම් තියෙන ප්‍රෙසිඩෙන්ෂල් රූම් එක මෙන්න බලාගන්න පුළුවන්. බාත්රූම් එක ඔයගොල්ලෝ ඕන කෙනෙක් ආවහම බලන්නේ බාත්රූම් එක හොඳයිද, පිරිසිදුවට තියෙනවද, ලස්සනද කියලා. මේ විදිහට ඔබට බලාගන්න පුළුවන් මේ ප්‍රෙසිඩෙන්ෂල් රූම් එකේ බාත්රූම් එක. අපි තව රූම් එකකට ගිහිල්ලා බලමු කොහොමද කියලා. අයිබන් කොළඹ කලබලකාරී පරිසරයෙන් මිදිල ඔන්න විදු ඇවිල්ලා ඉන්නවා හම්බන්තොට පැත්තට. හම්බන්තොට ගොන්නෝරුවේ තමයි මේ වෙනකොට විදු ඉන්නේ. මෙතන ඉඳලා කතරගමට කිලෝමීටර 25ක වගේ දුරක් තියෙන්නේ. හම්බන්තොට නගරේ ඉඳලා කිලෝමීටර 12ක වගේ දුරකින් තමයි විදු මේ ඉන්න ස්ථානයේ තියෙන්නේ. ඉතින් ඔබත් මේ පැත්තට එනවා නම් නවතින්න පුළුවන් හොඳ තැනක් කියලා විදුට හිතනවා. මොකද විදු මේ දවස් ටිකේ නතර වෙලා ඉන්න නිසා විදු හිතුවා මේ පැත්තට එනවා නම් ඔයාලටත් මේ පිළිබඳව දැනගන්න වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. අපි ඉන්නේ බඳගිරි විලේජ් එකෝ රිසෝට් එකේ. අපි යන්න සූදානම් බඳගිරි විලේජ් එකෝ රිසෝට් එක ඇතුළට. මේ තියෙන්නේ ප්‍රධාන කිවිසුම. හම්බන්තොට නගරයේ ඉඳලා කිලෝමීටර 12ක් ඇවිල්ලා චුට්ටක් ඇතුළට එන්න තියෙනවා. ඕගොල්ලන්ට Google Map එකේ සර්ච් කළොත් බඳගිරි විලේජ් කියලා බොහොම ලේසියෙන් හොයාගන්න පුළුවන්. ඩිරෙක්ෂන්ස් තියෙනවා. ඒ වගේම මේ හරියට එනකන් හොඳට සිග්නල් තියෙනවා. ඉතින් ඒ නිසා කිසිම ගැටලුවක් නැතුව මේ තැන හොයාගන්න පුළුවන් ඔබට. මේ ඇතුළට යනකොට ඔබට දැකගන්න පුළුවන් ඇග්‍රෝ ෆාම් එකක්. පාර දෙපැත්තේ කෘෂිභෝග වගා කරලා තියෙනවා. ටිකක් දුර යන්න තියෙනවා ඇතුළට. දැන් පයින් යන්න අවශ්‍ය නැහැ. ඔබට වාහනයකින් යන්න හැකියාව තියෙනවා. සහ වාහන ගාල් කරන්න ඕන තරම් ඉඩකඩ තියෙනවා. සුන්දර පැත්තක් උදේ පාන්දරට මේ පැත්තේ පයින් ඇවිදගෙන යනවනම් ඔබට මේ හීතල සුළං, පිරිසිදු සුළං විඳිමින් උදේ කාලය ගත කරන්න හැකියාවක් තියෙනවා. මේ විදිහට අක්කර ගණනාවක් පුරාවට විහිදුණු දැවැන්ත කෘෂි උද්‍යානයක් ඔබට දැක බලා ගන්න හැකියාවක් තියෙනවා. තව ඉස්සරහට ඇවිදගෙන ගියොත් තව ලස්සන ලස්සන දේවල් තියෙනවා. මම කිව්වනේ ඔබට ප්‍රභූවරු පවා මේ ස්ථානයට නවාතැන් ගන්න එනවා කියලා. මේ තියෙන්නේ අපි යන්නේ හෙලිකොප්ටර් පෑඩ් එක බලන්න. හෙලිකොප්ටරයක් වුණත් මෙතන ලෑන්ඩ් කරන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. හොඳයි, විදු මේ ඉන්නේ හෙලිකොප්ටර් පෑඩ් එක උඩ. ඔබට දැකගන්න පුළුවන් චකුරක් ගහලා තියෙනවා. මේ චකුර උඩ තමයි මෙතන තමයි හෙලිකොප්ටර් එක ගෙනල්ලා බාන්න ඕනේ කරන තැන. ඔන්න උදේට ආවහම ඔබට දැකගන්න පුළුවන් ලස්සන දර්ශනයක් තමයි ඊළඟට මම ඔබට පෙන්වන්න සූදානම් වෙන්නේ. ගල්තලාවෙම නිර්මාණය කරලා තියෙන මෙන්න මේ පුංචි පොකුණට තාරාව මේ විදිහට රංචු පිටින් එනවා. මේනේ තවත් කට්ටියක්. ඒගොල්ලෝ මම හිතන්නේ පරක්කු වෙලා හැරිච්ච කට්ටියක්. ඒකයි පිටිපස්සෙන් එන්නේ. මගේ පිටිපස්සේ පේන්නේ මේ කලින් විදිහටම මේ ගල් තලාව මත නිර්මාණය කරපු පොඩි ජලාශයක් වගේ ටිකක් ගැඹුරුයි. මේකේ කාලෙකට කලින් කිඹුලෙකුත් ඉඳලා තියෙනවා. දැවැන්ත කිඹුලෙක් ඉඳලා තියෙනවා. හැබැයි මේ වෙද්දි නම් එයා නෑ, ජීවතුන් අතර නෑ. ඉතින් මේකේ හැබැයි මාළු, විවිධාකාරයේ මාළු දැක බලා ගන්න ඔබට හැකියාවක් තියෙනවා. මේ හෝටලේ ඉදිරිපසම තියෙන්නේ මේ හෙලිකොප්ටර් පෑඩ් එකට දකුණු පැත්තෙන් ගල් තලාවක්. මේ ගල් තලාවේ අපිට ටිකක් ඉස්සරහට ඇවිදගෙන යන්න පුළුවන්. එතෙන් ගියහම මේ වටේම දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා. මේ වගේම තමයි සමහර වෙලාවට මොනරු එනවා බඳගිරි විලේජ් එකෝ රිසෝට් එකේ. මෙන්න මේ ඉස්සරහට මේ හරියට මොනරු ඇවිල්ලා ඉන්නවා. කෑම හොයන්න වෙන්නේ නැති සමහර වෙලාවට. මේ තියෙන්නේ ගල් තලාව කෙළවරට ඇවිල්ලා ඉන්නේ මම දැන්. මේ තියෙන්නේ ගල් තලාවේ කෙළවරට ආවහම
ඔබට දැකගන්න පුළුවන් දර්ශනය හාත් පසම දැක ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔබට පේනවා ඇති ඈතින් පුංචි චෛත්‍යයක් පේනවා, අලුතෙන් හදපු චෛත්‍යයක් සහ පැරණි ගඩොල් වලින් කරපු චෛත්‍යයක් ඔබට දැක බලා ගන්න පුළුවන්. මේ තමයි බඳගිරිය පුරාණ රජමහා විහාරස්ථානය. කිරලුන්ගේ නාදය ඔබට නිතරම අහන්න පුළුවන්. කිරලුන් අපි අහලා තියෙනවා මේ කකුල් දෙක උස්සගෙන හස කලා වැටේ කියලා, කකුල් දෙක උස්සගෙන පිටර රකින්න જાතියක් කියලා. ඉතින් ඕන්වත් දැක බලා ගන්න ඔබට හැකියාව තියෙනවා මෙතෙන් ආවහම. ඊළඟට මේ පේන්නේ දුම්බර මිටියාවත්, ඔබට ඈතින් පේන ඔය කඳු වැටිය. ඔතනින් එහාට මදුල්ල දිස්ත්‍රික්කය තමයි තියෙන්නේ. විලේජ් එකෝ රිසෝට් එකට ආවම ශුෂ්ක කලාපයේට ආවේනික කටු සහිත මේ පතොක් ශාක, ඒ වගේම මේ උසට විහිදී ගිය වැඩිය පත්‍ර නැති ශාක ඔබට දැක ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ කොළ අඩු ගස්වල මොනරු ඉන්නකොට ලස්සනට පේනවා. අපි බලමු එහෙම මොනරු ඉන්නවද කියලා. හැබැයි මම හිතන්නේ ටිකක් දුරින් ඔවුන් ඉන්න නිසා ඔබට දැක ගන්න හැකියාවක් තියේවිද කියලා දන්නේ නැහැ. ඔවුන්ගේ හඬ නම් ඔබට අනිවාර්යෙන් ඇහෙනවා. මෙදීන්නේ කලින් ඔබට පෙන්නපු පොකුණු දෙකටම අමතරව තවත් ලස්සන පොකුණක් තියෙනවා. මෙන්න මේ පොකුණේ ඔරුවකුත් නවත්තලා තියෙනවා. ඉතින් මේ වගේ ලස්සන තැන් ගොඩක් ඔබට දැක බලා ගන්න පුළුවන් බඳගිරි විලේජ් එකෝ රිසෝට් එකට ආවම. මෙදීන්නේ බඳගිරි එකෝ රිසෝට් එකේ පූල් එක, මේ අපේ කට්ටිය පූල් එකට බැහැලා උදේ පාන්දරම ජල ස්නානය කරනවා, පීනන. හරි, ඔන්න පීනන්න බැරි කෙනෙකුට උනත් පූල් එකට බහින්න එච්චර බය වෙන්න දෙයක් නැහැ. මේ පැත්ත තියෙන්නේ අඩි දෙකක් විතර තමයි. ඩීප් එන්ඩ් එකට යනකොට අඩි පහ මාරක උසක් තමයි වතුර ඉන්නේ. අපේ ප්‍රවීණ විස්තර විචාරකින්, ක්‍රිකට් විස්තර විචාරකින් බන්දුල සමන් වතුරේගම මහත්මයා, ඒ වගේම සුවංජි මදනායක දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඉතින් මේ දෙන්නත් එක්ක තමයි විදු මේ ස්ථානයට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔබට බලා ගන්න පුළුවන් මේ ස්ථානයේ තවත් ලස්සන තැන්. ඔබ මේ දකින්නේ ප්‍රවීණ විස්තර ප්‍රචාරක බන්දුල සමන් වතුරේගම. දුර්ලභ ලස්සනක් මම හිතන්නේ කටහඬ ඇහුණට රූපේ දැකලා නැති ඇති බලන්න. හොඳ ඉනාවකින් ඉන්නේ, යටිගල කපලා තියෙන්නේ. යටිගල ස්වාමීන් කියන තමයි අපි ඔබට දැක ගන්න හම් වෙන්නේ. ඉතාම ලස්සන රූපයක්. මේ ඔබට දැක ගන්න පුළුවන් වෙන්නේ බඳගිරි එකෝ රිසෝට් එකේ තියෙන ස්වභාවිකව මේ ගල්තලාවේ නිර්මාණය වෙච්ච පුංචි පොකුණ. පුංචි පුංචි මාළු පැටවුත් තියෙනවා. හරි, බඳගිරි හෝටලයට ආවහම මේ මං කිව්වනේ ඔබට දැක ගන්න පුළුවන් කියලා ලස්සන ලස්සන විවිධාකාරයේ ගස් වර්ග සහ පරිසරය. මේ ඉන්නේ අපි ඩිය පාක් එක ඉස්සරහා. මේ වෙද්දි නම් මුව පේන්න නැහැ. එහා පැත්තෙන් ඔබට බලා ගන්න පුළුවන් මේ හාවු ඉන්න තැන. පෙන්නන්නම් ඔබට, මේ ඉන්නේ හාවු. මේගොල්ලෝ දුවගෙන එනවා ටක් ගාලා ළඟට ආවහම මේ කෑම ගෙන කියලා තමයි ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ. ඉතින් ඔන්න කට්ටි ඇවිල්ලා ඉන්නවා. බලමු කෑම ටිකකුත් දීලා. මේ ඉන්නේ හෝටලේ කාර්ය මණ්ඩලේ, බොහොම සුහදශීලී කාර්ය මණ්ඩලයක් ඉන්නේ. අන්න අපි ආවා මේ හාවුන්ගේ කූඩුව ඇතුළට. මේ ඉන්නේ කට්ටියම පොකුරු පිටින් ඇවිල්ලා කෑම කනවා. එක එක වර්ගවල හාවු ඉන්නවා. විතරක් නෙවෙයි කුරුල්ලොත් ඔබට දැක බලා ගන්න හැකියාව තියෙනවා. කුරුල්ලන්ට කෑම දාන තැන තමයි ඉන්නේ. ඒගොල්ලෝ කටව දාන්න ඒගොල්ලන්ට නිර්මාණය කරලා තියෙන තැන් ටික තමයි සාමාන්‍යයෙන් සත්තු කූඩු කරලා තියෙන තැනකට වඩා බොහොම ඉඩ පහසුකම් ඇතුව මෙතන හදලා තියෙනවා. මේ සත්තුන්ට ටිකක් නිදහසේ ඉන්න චූටි හාපැටියෙක් වල්ලා ගන්න ඔන්න විදුවටත් අවස්ථාවක් ලැබුණා. මේ ඉන්නේ ලස්සන චූටියෙක් කෙනෙක්. ඔන්න අපි අපහු යවනවා කන්න. තවත් ලස්සන හාපැටව දෙන්නෙක් ඉන්නවා. ඉතින් ඔයාලටත් මෙතෙන්ට ආවොත් මේගොල්ලන් ඔය බලන්න පුළුවන්, අත ගන්න පුළුවන්. හරිම හුරතල් හා පැටව ටික අපි බලමු. මේගොල්ලන්ට අපි යන්න දෙමු. නිදහසේ කන්න ඕනේනේ. මේ ඉන්නේ ඩිය පාක් එක ඉස්සරහා. ඩිය පාක් එකේ මෝ ඉන්නවා. අපිට පේනවා හතර දෙනෙක් ඉන්නවා ඈත. ඒගොල්ලෝ ටිකක් බයයි. අපි වඳුරන් නැති නිසා ඈතට වෙලා බලාගෙන ඉන්නේ. එන්න ඉරිඳා. දා දා දා. ගෙවන් බ්‍රස්ට් ගන්න පුළුවන් ලඟ.
හරි බඳගිරි හෝටලේට ඇතුල් වෙන්න තියෙන්නේ මෙන්න මේ වගේ තැනකින්. බඳගිරි විලේජ් එකෝ රිසෝට් එකට ඔන්න විදූ ඇතුල් වෙලා යනවා. මෙන්න මේ විදිහට තමයි ඔබට ඉදිරිපස දැක ගන්න පුළුවන් වෙන්නේ. මේ තියෙන්නේ අපි අර කලින් දැකපු ගල් තලාව. තාරාව ටික තාමත් ඉන්නවා. ඔන්න දැන් මේ තියෙන්නේ ඉස්සරහ ඔබ පිළිගන්න ස්ථානේ. මේ ඉන්නේ අපේ සුහදශීලී කාර්ය මණ්ඩලය. මේගොල්ලන්ගෙන් ඕන උදව්වක් ඉල්ලන්න පුළුවන් ඔබට අවශ්‍ය කරන. ඔහොම සුහද සේවාවක් තමයි මේගොල්ලෝ අපිට ලබා දෙන්නේ. හොටෙල් එකට ආවහම විවිධ ක්‍රීඩා කරන්නත් පුළුවන්. මේ තියෙන බිලියඩ් මේසෙ, එතකොට චෙස් තියෙනවා, දාන් තියෙනවා, ඒ වගේ පූර්ව ක්‍රීඩා ගොඩක් ඔබට තියෙනවා. මේ හොටලේට ආවහම විවේක පාඩුවේ ඉන්නකොට මේ ක්‍රීඩා කරන්න ඔබට හැකියාවක් තියෙනවා. මේ තියෙන්නේ රෙස්ටුරන්ට් එක. උදේ කෑම තමයි දැන් ලෑස්ති වෙලා තියෙන්නේ. එක පැත්තකින් තාරාව ටික අර පැත්තෙන් බලා ගන්න පුළුවන්. සමහර වෙලාවට මොනරු වෙනවා අර හරියට. මේ ඉන්නේ අපේ කට්ටිය. උදේ කෑම ගන්න. හරි, මෙන්න මේ විදිහට තමයි කාමරවලට යන්න පාර තියෙන්නේ. ඒ අතර වාරේ ඔබට බලා ගන්න පුළුවන් කුකුල්ලු රංචුවක් ඉන්නවා අර හා කූඩු එහා පැත්තෙන් තියෙනවා. පොඩියට සෙල්ලම් කරන්න හදපු තැනක් තමයි මේ තියෙන්නේ. ලොකු අය එහෙම මේවල සෙල්ලම් කරන්න යන්න හොඳ නැහැ නේද? මොකද පොඩි අයට සෙල්ලම් කරන්න යන්න තියෙන තැන්නේ නැත්තම් විදුවටත් පොඩ්ඩක් නැගලා බලන්න තිබුණා. විදුව ඉතින් එච්චර ලොකුත් නැහැ. හැබැයි උනාට ඕනේ නැහැ නේද? හරි, අපි යන් ඉස්සරහට කාමර තියෙන කොටසට තමයි අපි යන්නේ. විවිධ ප්‍රමාණයේ විවිධ පහසුකම් සහිත කාමර තියෙනවා. ඔබට රුපියල් 4100 ඉඳලා කාමරයක් මිලදී ගන්න පුළුවන්. රුපියල් 25000ට වෙනකල් කාමර තියෙනවා. බඳගිරි විලේජ් එකෝ රිසෝට් එකට ආවම ඔබට මේ සුපිරි හෝටලයක අත්දැකීම් විඳ ගන්න පුළුවන් බොහොම පහසු මිලකට. සෙන්ට්‍රල් පවර් තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් ඉතින් මේ දුෂ්කර පැතිවල දකින්න නැති විදිහට ඉතාම සුපිරි විදිහට හදලා තියෙනවා. මේ තියෙන්නේ සාමාන්‍යයෙන් ඔබ ආවොත් නවාතැන් ගන්න පුළුවන් කාමරයක්. ට්‍රිපල් රූම් එකක් තමයි මේ තියෙන්නේ. මම ඔබට කිව්වා අර සියලු පහසුකම් තියෙනවා. ප්‍රමාණය කුඩා වුණත්, රෙසිඩෙන්ෂල් රූම් එකට වඩා ප්‍රමාණය කුඩා වුණත් මේ සියලු පහසුකම් ඔබට දැක බලා ගන්න පුළුවන්. මල්ලි සාමාන්‍යයෙන් මේ රූම් එකක් කොහොමද ෆුල් බෝඩ් ගන්නවා නම් සිංගල් රූම් එක ගන්න කොහොමද? මේ වගේ මිලකට ඔබට මේ පහසුකම් ටික ලැබෙන්න පුළුවන්. හරි, මේ විදිහට ඔබට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ බාත්รูම් එක. ඇසට ප්‍රිය විදිහට ඒ වගේම පිරිසිදුවට තියෙනවා නම් ඔච්චරයි අපිට අවශ්‍ය කරන්නේ. ඉතින් මේ සියලු දේවල් හොඳින් තියෙනවා. ඉතින් විදුවටත් මේ පහසුකම් හිතට අල්ලපු නිසා තමයි විදුව කල්පනා කරේ. මේ විදිහට ඔයාලත් මේ පැත්තට එනවා නම් ඔයාලටත් නවතින්න හොඳ තැනක් විදිහට රෙකමන්ඩ් කරන්න ඕනේ කියලා. ඒ නිසා මේ වීඩියෝ එක බලන්න. ඉතින් ඔබටත් හිතට ඇල්ලුවා නම් මේ පැත්තට එන දවසක ඔබට පුළුවන් බඳගිරි විලේජ් එකෝ රිසෝට් එකට එන්න. විදු ඉන්නේ හොටෙල් එකේ එක කොටසක රූප් ටොප් එකේ. ඉතින් මෙතෙන් ආවහම ඔබට මේ ඔක්කොම වටා පිටාව ලස්සනට බලා ගන්න හැකියාව තියෙනවා. බොහෝ දෙනෙක් කැමති රූම් එකේ ඉන්නකොට පූල් එක දැర్శණය වෙනවා නම්. මොකද වතුරට අපි බොහෝ දෙනෙක් කැමතිනේ. ඉතින් ඒ නිසා පූල් වීව් එකක් තියෙන විදිහට තමයි ගොඩක් රූම්ස් නිර්මාණය කරලා තියෙන්නේ. හරි විදු, දැන් මේ ඉන්නේ බොහොම නිදහස් ඉඩකඩ තියෙන ඒරියා එකක්. මේ ඒරියා එකේ වාහන නවත්තන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ටිකක් හවසට සෙල්ලම් කරනවා නම්, එහෙම නැත්නම් හවසට ටිකක් නිහිනහිල්ල ඇවිදිනවා නම් ඔබට පුළුවන් මේ පැත්තට එන්න. ඉතින් මේ දැවැන්ත ගස් වලින් හෙවන වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඉස්සරහට යනකොට ඔබට බලා ගන්න පුළුවන් ක්‍රීඩා පිටියක් තියෙනවා. පුංචි ක්‍රීඩා පිටියක් තියෙනවා. ක්‍රිකට් අත සෙල්ලම් කරනවා නම්, ෆුට්බෝල් සෙල්ලම් කරනවා නම් ඔන්න යන්න හොඳ තැනක් තියෙනවා. අපි බලමු මේ පැත්තට පොඩ්ඩක් ගිහලා. රයිට්, මේ තියෙන්නේ ග්‍රවුන්ඩ් එක. ඉතින් මේ ක්‍රිකට් කියන එක අපිට අමතක කරන්න බෑනේ කොහෙ ගියත් නේද? ක්‍රිකට් කියන්නේ අපේ ජීවිතෙත් එක්ක බැඳිච්ච එකක්. ඒක හින්දා මේ ඔන්න ක්‍රිකට් සෙල්ලම් කරන්න ඕන නම් පොඩි පිච් එකකුත් තියෙනවා. ඔන්න ඔතෙන්ද විකට් හිටවල ක්‍රිකට් සෙල්ලම් කරන්න පුළුවන්. තර්ඩ් අම්පයරට ඕන නම් මෙන්න මේ ගහවුඩ, කොහොම ගහවුඩ ඉඳලා බලන්න පුළුවන් මේ. ඉතින් මේ වගේ ලස්සන තැනක් තමයි බඳගිරි එකෝ රිසෝට් කියලා කියන්නේ.
ඔයාලට හිතෙනවා නම් හොඳයි කියලා. ඔයාලත් මේ පැත්තට එනවනම් ඇවිල්ලා යන්න. ඒතරම් මිල ලොකු මිලකුත් නැහැ. නමුත් හොඳ සේවාවක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම හරි ලස්සන තැනක් නිස්කලංකව නිවිහන හිල්ල ගත කරන්න හොඳම තැනක් තමයි බඳගිරි එකෝ රිසෝට් කියලා කියන්නේ.